ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමගා අලුත් වෙන Nokia 2005 වසරේ නොවැම්බර් මාසයේ සිට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා 2010 වසරේ සිට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ධුරයේ දරමින් සිදු කළ සේවය ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුල ලැබුම් ගත්තා. ඉක්බිතිව පසුගිය වසරේ අගෝස්තු මාස 12 වන දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකවරයා ලෙස සුගතදාස රහස්ත ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉදිරිපත් කරනවා. අනතුරුව පැවති ජනාධිපතිවරණයෙන් තමාගේ ප්‍රතිවාදියා වූ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වඩා ලක්ෂ 14කට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් මෙරට 7වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරීපත් වුණා. ශ්‍රී ලංකාවේ 7වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑරදුන් අභියස දිවුරුම් දුන්නේ අද වැනි දිනකයි. ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමද යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගත් තීන්දු අතර ප්‍රධාන වනවා. පොදුජන යහපත වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වැදගත් තීන්දු తీරන රැසකට එළඹී අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නේ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පාතාල සහ මත්ද්‍රව්‍ය ව්‍යාකාරකම් පිළිබඳව නිර්නාමික තොරතුරු ජනාධිපති කාර්යාලයට යොමු කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමයි. අඩු ආදායම් ලාභී සහ උපාධි ධාරීන් සඳහා රැකියා 150,000ක් ලබා දීමේ වැඩපිළිවෙලද පොදුජන යහපත වෙනුවෙන් ගත් වැදගත් තීන්දු తీරන අතර තවත් ප්‍රමුඛ කරුණක්. මෙරට නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම ආනයනය නොකර දේශීයව අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමට ගත් තීරණය ඒ අතර ප්‍රමුඛ ස්ථානයක්. ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා ළඟා වීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාල සීමාවේදී විශාල කැපකිරීමක් සිදු කළා. තම ප්‍රථම වර්ෂ පූර්ණයේ සනිටුහන් කරන ජනාධිපතිවරයා පවතින COVID-19 වෛරස ව්‍යාප්තිය මර්ධනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට දිවාරෑ නොබලා වෙහෙස මහන්සි වන අතර ඒ වෙනුවෙන් ගත් උපාය මාර්ග එකී ව්‍යසනින් රට මුදාගත හැකි බවට ඔප්පු කර හමාරයි. ශ්‍රී ලංකාව ලොව සෙසු රටවල් හා උරෙන්නුර ගැටෙන සෞභාග්‍යමත් රාජ්‍යයක් බවට පත් කිරීමට ඉදිරියේදී පියවරු ගනු ඇති බවට ජන හදවත් තුළ විශ්වාසයක් ගොඩනැගී අවසන්. මේ සියලු කරුණු මැද මේ වන විට මෙරටට බලපා ඇති COVID-19 දෙවැනි රැල්ලේ මර්ධන කටයුතු කිසියම් පාලනයකට යටත් කර ගැනීමෙන් පසුව पदवी प्राप्ति समरण जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතාට स्वर्ण वाहिनी मिलिस सुभाषिंशन एक करनवा